ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකුස්ලානි දිනදි අපේ කණ්ඩායම හිටපු ප්‍රධානම තුරුප්පක් තමයි අරවින්ද ද සිල්වා කියන්නේ. අරවින්ද ලෝකුස්ලානිට ක්‍රීඩා කරන්නේ කණ්ඩායමේ උපනායකයා විදිහට. අපි දිනාගත ලෝකුස්ලාන තරගාවලියට කලින් තිබුණු 1992 ලෝකුස්ලානි නායකයා වෙන්නේත් අරවින්දමයි. අරවින්ද පසුගිය දවසක වර්තමාන පාකිස්තාන අගමැති වගේම 92 ලෝකුස්ලාන පාකිස්තානයට දිනා දෙන නායකත්වය දුන්නු ඉම්රාන් ඛාන් ගැන තමන්ගේ මතකය අවදි කරලා තිබුණේ මේ විදිහට. 92 වර්ල්ඩ් කප් එකට කලින් මම ඉම්රාන් එක්ක සෙල්ලම් කළා. ඒත් ඉම්රාන් කියන්නේ කොයි වගේ චරිතයක්ද කියන එක මම හරියටම අඳුනගත්තේ ඒ වර්ල්ඩ් කප් එකේදී. ඒ තරගාවලියේදී ෆස්ට් රවුන්ඩ් එකේදී එයාලා හොඳටම කළේ නැහැ. වැස්සි වාසනාවකුත් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතරට එන්න උදව් වුණා. සෙමි ෆයිනල් සහ ෆයිනල් හොඳටම කරලා ලෝකුස්ලානේ දිනුවත් පළමු වටේදී පාකිස්තානු කණ්ඩායම ගොඩක්ම වැටිලා හිටියේ. එතෙන්දී නායකයෙක් විදිහට ඉම්රාන් ඔවුන්ව දිරිගන්නපු හැටි විශිෂ්ටයි. ඒ හරහා ජයග්‍රහණය කරන තැනට කණ්ඩායම යලිත් හරවා ගත්තා. ඒක නායකයෙකු වශයෙන් ඉම්රාන් කටයුතු කරද්දී මම දැක්ක හොඳම ලක්ෂණයක්. ඒ වගේම අරවින්ද කියලා තියෙන්නේ ඉම්රාන් කියන ක්‍රීඩකයා කිසිම වෙලාවක පරාජය වෙන්න සූදානම් ක්‍රීඩකයෙක් නෙවෙයි කියලා. ඉම්රාන් ගැන මේ විදිහට කතා කරපු අරවින්ද 1996 ලෝකුස්ලානේදී ඉම්රාන් අපිට උදව් වුණු විදිහ කියලා තිබුණේ මේ විදිහට. එයා අපිට ගඩාෆි තනතිරුව ගැන විස්තර කිව්වා. කන්ඩිෂන් ගැන තමයි ගොඩක්ම කතා කළේ. මුලින් බැට් කරලා ලකුණු 250ක් ලබා ගන්න කණ්ඩායමට ලෝකුස්ලානේ දිනන්න පහසු වේවි කියලා එයා කිව්වා. ඒ වගේම ඒ වෙනතෙක් පවත්වා තිබුණු කිසිම ලෝකුස්ලානේ අවසන් මහා තරගයකදී දෙවෙනියට පන්දුවට පහර දුන් කණ්ඩායමක් ලෝකුස්ලානේ දිනලා නැති බවත් මතක් කරලා දුන්නා. මමත් හිතුවේ කාසීවාසි දිල්ල පන්දුවට පහර දෙන එක තමයි සුදුසුම කියලා. ඒ ගැන මම අර්ජුනත් සමග වාදත් කළා මට මතකයි. බවුන්ඩරි ලයින් එකෙන් ඇතුළට යනකම් මම හිටියේ ඉම්රාන් කිව්වා වගේ මුලින් බැට් කරමු කියන තැන. ඒත් ඒ වෙලාවේ අපේ හිත්වල තිබුණු විශ්වාසයත් එක්ක තීරණය වෙලා තිබුණේ ෆීල් කරන්න. අරවින්ද තමන්ගේ පළවෙනි ටෙස්ට් ශතකය ගත්ත ඉම්රාන් ඛාන්ගේ පන්දුවකට 6 පහරක් එල්ල කරලා. ඒ ශතකය ගත්ත අවස්ථාව ගැනත් අරවින්දට තියෙන අපූර්ව මතකයක්. ඒක මගේ පළවෙනි ටෙස්ට් ශතකය. ඒ කාලේ ඉම්රාන් ඛාන් කිව්වහම ගොඩක් ප්‍රතිකරුවන් බැට් කරන්න ඉන්නේ දෙපාරක් හිතලා. ඒත් මම මගේ සුපුරුදු ක්‍රීඩා විලාසයෙන්මයි ක්‍රීඩා කළේ. කොහොමුණත් ඉම්රාන් ඛාන් වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකෙක්ට 6 පහරක් එල්ල කරලා ශතකයක් වාර්තා කරන්න ලැබීම ගැන නම් මට ගොඩක් සතුටුයි. මේ ශතකය ගැන ගොඩක් අය වැරදියට කියපු දෙයක් ගැනත් අරවින්ද කියලා තිබුණා. හැමෝම හිතන්නේ ඒක මගේ උපන්දිනයේ දවසේ ගහපු සීයක් කියලා. ඒත් මගේ උපන්දිනය තිබුණේ ඊට කලින් දවසේ. ඒ කියන්නේ 17 වෙනිදා. එදා මට රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 93ක් පමණයි. මම ශතකය රැස් කරපු දවස 18 වෙනිදා. මගේ මතකයේ හැටියට එදා දවස රොයි ඩයස්ගේ උපන්දිනයේදී තිබුණේ. කොහොමාරි දැන් ඉම්රාන් කියන්නේ පාකිස්තානයේ පළවෙනි පුරවැසියා. මේ යාළුව ළඟදි හම්බ වෙන්න ගියේ නැද්ද හැවම අරවින්ද කියලා තිබුණු මෙහෙම කතාවක්. මෑතක දින මම මුණ ගැසුනේ නැහැ. ඒත් හුඟ කාලයකට කලින් මම පාකිස්තානයට ගිය වෙලාවේ එයාව මුණ ගැසුණා. ඒ වෙලාවේ මට එයාගේ හොස්පිටල් එක බලන්න යන්නත් ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගෙන මම හොස්පිටල් එක බලන්න ගියා. අවුරුද්ද නම් හරියටම මතක නැහැ. ඒත් සෑහෙන කල් කියලා නම් මතකයි. පාකිස්තානයේ අලුත් ජනාධිපති ක්‍රිකට් පිස්සෙක් කියලා තමයි අවසාන වශයෙන් උත් අරවින්ද කියලා තිබුණේ. ඉන්දියාවේ තිබුණා ඩබල් විකට් කියලා ක්‍රිකට් තරගාවලියක්. ඒක ගහන්න මම ඉන්දියාවට ගිය වෙලාවේ ඒක සෙල්ලම් කරන්න ඉම්රාන් ඛානුත් ඇවිල්ලා හිටියා. මම මේ තරගාවලියේ ගොඩක් වෙලාවට කාලය ගත කළේ ඉම්රාන් ඛාන් එක්කමයි. ඒ හැම වෙලාවකම එයා කතා කළේ ක්‍රිකට් ගැන තමයි. ඒ වගේම මේ අමතක නොවන තරගාවලියක් බවට පත් වුණා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.